Aibon. ඉතින් කොහමද අද මම කතා කරන්නේ current favorite. ඒ කියන්නේ මේ දවස්වල මොනවාද මගේ current favorite දේවල් කියලා මම obsess වෙලා ඉන්නේ මොනවාද කියන එක ගැන මම ගොඩක් දැක්ක මේ දවස්වල YouTubersලා post කරලා තියෙනවා current favorite videos. ඉතින් මේ මේකදී අපි කතා කරනවා මම මේ දවස්වල බලන පොත් මොනවද මගේ most favorite makeups මොනවද TV shows ඒ වගේ දේවල් ගැන fashion කතා කරනවා. ඉතින් අපි බලමු වීඩියෝ එකකින් මොනවද මගේ current favorites කියලා. ඉතින් මුලින්ම කතා කරමු මම මේ දවස්වල කියන පොත් මොනවද කියලා. පොත් දෙකක් තියෙනවා මම මේ දවස්වල කියන්නේ. පළවෙනි එක තමයි මෙන්න මේක මොහන් රාජ් මඩවලගේ කොලම්බෝ කියන එක. මේකේ 1800 ගණන් වල අග ඉඳලා 1900 ගණන් වල මුල වෙනකන් කොළඹ කොහොමද වෙනස් වෙච්ච හැටි කොළඹ තිබුණ සංස්කෘතිය කොහොමද කල්චර් එක කොහොමද මිනිස්සුන්ගේ ජීවන රටාව සහ එක එක විදිහට වෙනස් වෙච්ච හැටි කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඉන්ගේ අනසකට යටත් වෙලා ඒගොල්ලන්ගෙන් ආපු ඉන්ෆ්ලුවන්සස් මොනවාද ඒ වගේ කොළඹ වෙනස් වෙච්ච හැටි ගැන තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම හරි ආසයි මේක කියවද්දී මොකද අපි දන්න තැන්වල කොල්ල පිටිය කොළඹ පිටකොටුව බොරැල්ල රාජගිරි ඒ වගේ පැති ගැන ගොඩාක් දේවල් මේකේ කියලා තියෙනවා. ඉතින් කියවද්දී ඇත්තටම හරි ආසයි. දැන් ඕල්මෝස්ට් ඕවර් දැන් තව පේජස් ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඕ තව පරිච්ඡේද දෙකයි ඉතුරු වෙලා තියෙන කියවන්නේ. ඉතින් පුළුවන් නම් හොයාගෙන කියවන්නේ. ඉතින් ඔබලා තාසය කියලා මම හිතනවා කොළඹ ඉතිහාසය දැනගන්න කැමති නම්. ඊළඟට මම මේ දවස්වල කියන අනිත් පොත තමයි චේතන් භගත්ගේ මෙන්න මේ 5 points සම්මාන කියන පොත. චේතන් භගත් කියන්නේ මම ගොඩාක් ආස කරන රයිටර් කෙනෙක්. එයාගේ පොත් ගොඩාක් මූවිස් වලට හැරිලා තිනවා. ඔබල බලන තියෙනවා නම් ටූ ස්ටේට් ආලියා බට් අර්ජුන් කපූර් ටූ ස්ටේට්ස් ඊපස්සේ 3 Idiots ඒ වගේ ගොඩාක් මූවිස් තියෙනවා. මහිතන ජබ්වී මෙට් එකත් ඒ වගේ තමයි ගොඩාක් තියෙනවා. ඒ වගේ මෙයාගේ නවල්ස් මූවිස් වලට ඇරිච්චි. ඉතින් පුළුවන් නම් හොයාගෙන කියවන්න හරිම ලස්සනයි. පොත් ගොඩාක් තියෙනවා මෙයාගේ. මේක ඉංග්ලිෂ් පොතක් වුණාට ඉතින් මේක හරිම සිම්පල් ඉංග්ලිෂ් වලින් තියෙන. ඉතින් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං ගොඩාක් ඒ කියන්නේ 90%ක් විතර පොත් කතාවල තියෙන මෙයාගේ රොමෑන්ස් පැත්තට බර කතා. ඒ කියන්නේ රොමෑන්ටික් කතා ඒ කියන්නේ ආදර කතා තමයි තියෙන්නේ. නමුත් හරිම ඉන්ට්‍රෙස්ටිං කියවද්දි ඉතින් පුළුවන් නම් හොයාගෙන කියවන්න ඔගොල්ලෝ. ඉතින් දෙවනියට මම කැමති මගේ මෝස්ට් ෆේවරට් මේකප් ගැන කතා කරන්න මේ දවස්වල. මෙන්න මේක වියානාකේ රූබි කියන කලක මේ වියානාකේ අලුත් ලිප්ස්ටික් ලයින් එකක්. මේක ඔගොලෝ මැක් රූබි වූ කලයකට කැමති නම් මේකත් ඒක ළඟින්ම යන කල එකක් මම දැන් ඇඳලා ඉන්නෙත් ඒක. ඉතින් ඇත්තටම හරිම ලස්සන රෙඩ් එකක් තියෙන. ඉතින් මම ඔබ්සෙස් වෙලා ඉන්නේ මේ ලිප්ස්ටික් එකට. ඉතින් මේක තමයි පළවෙනි ලිප්ස්ටික් එක. ඊට පස්සේ තව තියෙනවා ලිප්ස්ටික් එකක්. ඒකත් වියානාගේ බ්‍රෑන්ඩ් වියානා බ්‍රෑන්ඩ් එකක්ම තමයි. මේක නම්බර් 14 ඩෙසර්ට් ක්‍රීම් කියන කල එක. මේක දැන් ඉවර වෙන්නත් ළඟයි. ඒ තරමට ඔබ්සෙස් මම. ඉතින් මේක නියුඩ් කල එකක්. ඉතින් රෙඩ් ඇන් නියුඩ් කියන්නේ ලිප්ස්ටික් වලින් ඉතින් කවදක්වත් අවුට් ඔෆ් ට්‍රෙන්ඩ් වෙන්නේ නැති අවුට් ඔෆ් ස්ටයිල් වෙන්නේ නැති ඕන දවසක ඕන ඇඳුමකට පාවිච්චි කරන්න පුළුවන්. යු නෙවර් ගෝ රොන්ග් විත් රෙඩ් ඕනියන්. ඉතින් මේ දෙක තමයි ලිප්ස්ටික් වලින් මේ දවස්වල මම ඔබ්සෙස් වෙලා ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ සෙපෝරා එකේ මේ සිනෙස්කෝප් කියන මස්කාර එක. ඇත්තටම බලන්න බ්‍රෂ් එක පොඩි බ්‍රෂ් එකක් තියෙන. ඉතින් මේක මේ උඩ ලෑෂකේ යට ලෑෂකේ දෙකම ලස්සන සඳින්න පුළුවන් මේකෙන්. මේක නම් මම ගත්තේ ලංකාවෙන් නෙවෙයි. ඉතින් ඒ වට මම හිතන ඔගලට
online order kala kendagana puluvan kela bol interest nam Sephora Cinescope tamai mekinama harima neatly elegant puluvan eyelashes me mascara kin iting makeup puling me thuna tamai mama me dawasela obsessed la inne ඊළඟට මම කතා කරන්න යන්නේ තියෙන මේකප් වගේම මේකප් රිමූවර් එකක් ගැන මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මේක මම මිනිස් ෂොප් එකකින් ගත්තේ මේක පුංචි බ්‍රෂ් එකකුත් තියෙනවා ස්ක්‍රබ් කරන්න පුළුවන් මූණ ඒ වගේම මේ කවර් එක මේකෙන් මේ බ්‍රෂ් එකත් වහලා ඊට පස්සේ මේ බොටල් එක ප්‍රෙස් වෙන එකත් නවතිනවා මේ කැප් එකෙන් ඉතින් හොඳට මේකප් රිමූව් වෙනවා ඉතින් මේ මගේ දෙවෙනි බොටල් එක මම මේකටත් හරිම කැමති. ඉතින් පුළුවන් නම් යන්න මම හිතන්නේ එච්චරම ගාණක් නෑ මේක රුපියල් 800ක් වගේ විතර වුණේ මට මතක විදිහට. සිනීවර් කියන ෂොප් එකේ ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මේකත් මම ගොඩාක් කැමති දෙයක් මේ දවස්වල. ඔන්න දැන් මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මේ දවස්වල මම ඔබ්සෙස් වෙලා ඉන්න TV ෂෝ එක මොකක්ද කියලා. Revenge Body with Khloe Kardashian. I think ඔගොල්ලෝ බලලා ඇති මේක TV එකෙත් යනවා මට channel එක නම් මතක නැහැ ඇත්තටම. E එකේ යන්නේ. ඊට පස්සේ මම හිතන්නේ online උතුලින් බලන්න පුළුවන්. මේක වෙන්නේ තමගේ ශරීරයේ බර වැඩි විශාල ශරීරයක් නිසා පුංචි කාලේ ඉඳන් එක්ක පවුලයෙන් එක්ක සමාජයෙන් ඉතින් අර බුලි වෙච්ච අය අන්තිමට රිලේෂන්ෂිප් වලින් බුලි වෙච්ච අය ඇවිල්ලා ක්ලෝයි කඩෑෂියන් ගාවට ඇවිල්ලා ඉතින් එයාගේ උදව් ඉල්ලනවා ඉතින් එයා මාස 3ක් මේගොල්ලන්ට හොලිවුඩ් වල ඉන්න හොඳම ෆිට්නස් ට්‍රේනර්ස්ලා ගාව ට්‍රේන් කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ට ෆුඩ් ඒ කියන්නේ ඩයටරි ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා හොලිවුඩ් වල ඉන්න හොඳම ඩයටිෂියන් කෙනෙක්ගෙන් ඊට පස්සේ ආෆ්ටර් 3 මන්ත්ස් මේගොල්ලෝ හොලිවුඩ් වල ඉන්න හොඳම හෙයා ස්ටයිලිස්ට්ලා මේකප් ආටිස්ට්ලා ට කියලා ඒගොල්ලන්ගේ රිවීල් ඩේ එක දවසේ මේගොල්ලන්ගේ ෆුල් බොඩි මේකෝව එකක් කරලා ඒ ස්ටයිලිස්ට්ලා මේගොල්ලන්ව මේකෝව කරලා ඒගොල්ලන්ගේ ෆැමිලි එකට රිවීල් කරනවා. ඉතින් මේ මාස 3 ඇතුළත ඉතින් ඒගොල්ලෝ ගොඩාක් මහන්සියලා තමන්ගේ ශරීරය සහ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නවා. ඉතින් ෆිසිකලි මෙන්ටලි ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ මාස 3 කාලය ඇතුළත වෙනස් වෙන හැටි කොහොමද ඒගොල්ලෝ ඒ හැල හැප්පීම් වලට මූණ දෙන හැටි ඒවල තියෙන අමාරු තැන් ඉතින් ඒක බලද්දි හරි මොටිවේෂන් එකක් එනවා ඇත්තටම අපිටත්. ඉතින් මං හරි කැමති TV ෂෝ එකට. ඉතින් පුළුවන් නම් ඕගොල්ලෝත් ඔන්ලයින් හරි සර්ච් කරලා බලන්න රිවෙන්ජ් බොඩි විත් ක්ලෝයි කඩෑෂියන්. ඊළඟට මම කැමති කතා කරන්න මගේ කරන්ට් ෆේවරිට් ෂැම්පූ එක සහ කන්ඩිෂනර් එක. මේක මම බොඩි ෂොප් එකෙන් අරගෙන තියෙන ජින්ජර් ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. ඇත්තටම පුදුම විදිහට වෙනසක් මගේ කොණ්ඩෙට ලැබුණා මේකෙන්. මම සාමාන්‍යයෙන් කොණ්ඩෙ බ්ලෝ ඩ්‍රයි කරනවා. නමුත් මේ ෂැම්පූ යූස් කරන්න ගත්තට පස්සේ එහෙම ලොකුවට කොණ්ඩෙ බ්ලෝ ඩ්‍රයි කරන්න ඕනේ. මොකද කොණ්ඩෙ ඒ තරමට සිල්කි සොෆ්ට් වෙනවා මේ කන්ඩිෂන එකත් එක්ක. ඊට පස්සේ කොණ්ඩෙ හරි අර ෆ්‍රිස් ෆ්‍රී වෙනවා. ඉතින් කොහොමත් ජින්ජර් කියන්නේ කොණ්ඩෙට ගොඩාක් හොඳ දෙයක්. ඉතින් බොඩි ෂොප්ලගේ ප්‍රොඩක්ට්ස් කොහොමත් මම කැමති හොඳ ක්වලිටි එකක් තියෙන ප්‍රොඩක්ට්ස්. ඉතින් මේක මං හිතන්නේ මම නවත්තන්න නැතුව දිගටම පාවිච්චි කරයි කියලා. ඉතින් කැමති නම් ඔයගලන්ට පුළුවන් පාවිච්චි කරලා බලන්න ජින්ජර් ඇන්ටි ඩෑන්ඩ්‍රෆ් ෂැම්පූ ඇන්ඩ් කන්ඩිෂන්. ඊළඟට මම කැමති කතා කරන්න මෙන්න මේ සනොස් දෙක පේනවද ඔයාලට. මේක මම පුදුම ආසයි මේ කලර් එකටයි සහ මේ ස්ටයිල් එකටයි. මේ ස්ලිප් ඔන් ටයිප් නිසා මේක රූබි දෙකක් මගේ සිස්ටරින් වල තමයි මට මේක තෑගි කරේ. ඉතින් මම හරිම ආසයි මේක ලෙගින්ස් වලට ස්කර්ට්ස් වලට ඩ්‍රෙස්සස් වලට හැම එකටම මම දානවා. හරිම ඔබ්සෙස්ඩ්. ඉතින් ඔයගොල්ලෝ මගේ ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරනවා නම් දැකලා ඇති මම මේ ස්ලිප්පර්ස් දෙක දාගෙන ඉන්න ෆොටෝස් ඕන තරම්. ඉතින්
ඔගලන් මට හිතෙන්නේ මේ ටයිප් එකේව හොයාගන්න පුළුවන් මම දැකලා තියෙනවා ලංකාවේ තියෙන ඕනතරම් සපත්තු කඩවලවල ඉතින් මේකේ කලර් එක ඇත්තටම හරිම ලස්සනයි මේ නියුඩ් කලර් එකක් ඉතින් ඔගොල්ලෝ දැනටමත් දන්නවා නියුඩ් කියන්නේ මගේ ෆේවරිට් කලර් එකක් කියලා when it comes to makeup slippers clothes bags anything nail colors nude is my favorite thing ekak ugula danno I think mekat mama harima obsessed meka den andala andala wear off vela thiyenne ettatama peenawane ithin meka thamai man me dawassala awesome slippers ekak ithin onnowa thamai me dawassala mage kemathima dewal tika ithin mawa instagram follow karanawa nan ogolo dakala dakino mama upload karana mama kiyawana pot monawada කියන එක ඉතින් ඒ වගේම මගේ ස්ලිපර්ස් මේ හැමදේම මම ගොඩක් වෙලාවට මගේ Instagram upload කරන තියෙන නිසා ඔයගොල්ලෝ දැකලා ඇති. ඉතින් මාව Instagram follow කරලා නැත්නම් අමතක කරන්න එපා. මාව Instagram එකෙත් follow කරන්න. මගේ handle එක nims girly talks. මම තමයි Instagram එකෙත්. ඉතින් මටත් කියන්න ඔයගලන්ගෙත් මේ දවස්වල favorite දේවල් මොනවද කියලා ඉතින් මම දැනගන්න ආසයි. මම කැමති ඒවා try කරලා බලන්න. ඉතින් comment කරන්න. ඔගලගේ කරන්ට් ෆේවරිට් දේවල් මොනවද කියලා. ඉතින් මම හිතනවා ඉතින් ඔගල මේ වීඩියෝ එක තාසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් ඔගල හම්බෙන්න නම් subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් අමතක කරන්න එපා subscribe කරන්න. එහෙනම් ගිහින් එන්න. Bye.